සෙත් මග සිරිත නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පිම්බර උදෑසනක් වේවා ලෝකවාසී සියලුම දෙනාට. ආදරණීය දුවේ පුතේ, පින්වන්ත අම්මේ තාත්තේ, අදත් හිමිදිරියෙන්ම ඔබේ ජීවිතේ හදාගන්න වටින යහපත් උදාහරණත් සමග පුංචි උපදේශයක් සිරිත් මල්දම තුලින් ඔබේ ජීවිතයට එකතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සිරිත් මල්දම තුල අපේ ජීවිතේ යහපත්ව පවත්ව ගන්න අවශ්‍ය ගොඩාක් වටින කරුණු රාශියක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ හිමිදිරි අපි බලාපොරොත්තු වෙන්නෙත් ඔබට ඒ කරුණු කීපයක් පුංචි කවි දෙකකින් ඔබට පැහැදිලි කරන්න. අපි බලමු. අතින් අත බැඳ පෙළ නොයන් මන් මාවත් වල තැනින් තැන කඩවල නොයන් කරුණක් නැතිව කිසි කල. බොහෝ දෙනා සමහර විට පාරතොටේ යන්නේ රංචු පිටින්. නමුත් ඒක හොඳ ගුණධර්මයක් නම් නෙවෙයි පුතේ. සමහර විට පාසල ඇරුණාම, සමහර විට ප්‍රයිවට් පන්තියක් අවසන් වුණාම අපි බොහෝ දෙනා අත්වැල් බැඳගෙන පාරේ ඇවිදගෙන යනවා. නමුත් අපි දන්නෙත් නැහැ ඒ නිසා තව කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද, ඒ නිසා තව කෙනෙක් මොනතරම් පීඩා විඳිනවද කියලා. ඒ නිසා දුවල පුතාලා හැම වෙලාවකම හිතන්න ඕනි දෙයක්, පාරක ගමනක් යනකොට අත්වල් බැඳගෙන රංචු පිටින් ඒ ගමන යන්න එපා. ඒක තව කෙනෙකුට බාධාවක් වෙන විදිහට තමන්ගේ ගමන යන්නට එපා. ඒ නිසා හැම වෙලාවකම තමන්ට තමන් ගැන හිතනවා වගේම අනුන් ගැනත් නිතරම හිතන්නට ඕනි. ඔවුන්ට කරදරයක් බාධාවක් නොවී ගමන් කරන්නට ඕනි. ඒ විතරක් නෙවෙයි, සමහර තරුණියෝ ඉන්නවා නිස්කාරණ කාලේ ගත කරන්න තැනින් තැන කඩවල් වලට වෙලා ඉන්නවා. කඩවල් අයිනේ පිළවල් උඩ වාඩි වෙලා විවිධ කතාබස් කරමින් නිස්කාරණේ කාලේ ගත කරනවා. අනේ තරුණ දුවේ පුතේ, ඔබේ ඔය වටින කාලය ඒ වගේ තැන්වලට යොමු කරන්න එපා. ඔබේ වටින කාලය පොතක් පතක් කියවන්න, බණක් දහමක් අහන්න, හොඳ දෙයක් ඉගෙන ගන්න යොමු කරන්න. ඒ විතරක් නෙවෙයි, තැනින් තැනගෙන් ගෙට ගොසින් බලමින් වට පිට අනුන් කන බොන විට ලොබින් නොඉඳින් නැතත් කෑමට. තව කෙනෙකුගේ ගෙදරකට ගිහාම ඔවුන් කනබොන දේවල් දිහා ලෝභයෙන් බලන්නට එපා. තමන්ට කන නැතත් ඒ දිහා බලලා හූල්ලන්නට එපා. ඒක හරි නරක පුරුද්දක්. ඒ නිසා තව තැනකට ගිහාම තමන්ගේ ගෞරවය රැකෙන විදිහට, අපේ අම්මා තාත්තගේ ගෞරවය රැකෙන විදිහට අපි කටයුතු කරන්න ඕනි. එහෙම නැත්තම් සමාජයේ අපි කොන් වෙනවා. සමාජය තුළ අපි දුර්වලයෙක් බවට පත් වෙනවා. වැරදි කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා හැම වෙලාවකම යම් කිසි නිවසකට යහළුවෙකුගේ මිතුරෙකුගේ ගෙදරකට ගිහාම ඔවුන්ගේ ආරාධනාවක් නොමැතිව කිසිම දෙයකට ලෝභකම් කරන්නට එපා. කිසිම කෑමකට ඇලුම් කරන්නට එපා. එය නොගැලපෙන පුරුද්දක්. මේ වටින අදහස් ටික අදත් හිමිදිරියේ හිතට අරගෙන ඔබේ දවස ආරම්භ කරන්න, ඔබේ ජීවිතය යහපත් ජීවිතයක් බවට පත්වේවි. හැම දෙනාට සම්මා සම්බුදු සරණයි. සෙත් මග සිරිත.